නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ අපි සංයුත්ත නිකාය පළමු පොත් වහන්සේ කතා කරමින් සිටින්නේ බුදුරජාන් වහන්සේ ලෝකයට ප්‍රඥාවන්ත උදවියට දහමක් පෙන්වලා දීලා තියෙනවා ඊතර වෙන්නට. ඒ ප්‍රඥාවන්ත උදවිය තුළ තියෙන ලක්ෂණයක් තමයි සත්පුරිස භාවය. එහෙනම් ඒ ප්‍රඥාවන්ත උදවිය තුළ ඒ සත්පුරුෂ ස්වභාවය ඉස්මතු වෙනවා. සත්පුරුෂ ස්වභාවය ඉස්මතු වෙන්නේ නැතිනම් අර ප්‍රඥාව කියන කාරණාව යථාර්ථවාදී වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් ලෝකයේ තුල ජීවත් වෙද්දී එයාගේ ජීවිතයේ තුල ඒ සත්පුරුෂකම හොඳට ඉස්මතු වෙන්නට ඕන. ඉතින් ඒ සත්පුරුෂකම පිළිබඳව තියෙන සූත්‍ර දේශනා ටිකක් තමයි අද අපට තියෙන්නේ. සත්පුරුෂයන්ගේ ගති ලක්ෂණ, ගුණවතුන්ගේ ගති ලක්ෂණ පිළිබඳව තියෙන සූත්‍ර ටිකක්. සත්තුල්ල පකායික වග්ගය පළවෙනි සූත්‍රය සබ්බි සූත්‍රය. සබ්බි කියන්නේ සත්පුරුෂයා කියන එක. ඒවම් මේසුතං වශයෙන් ආනන්ද මහරහත් උත්තමයන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඒකං සමයං භගවා එකාලි භාග්‍යතුන් වහන්සේ සාවත්‍යං විහෙරති ජේතවනි අනාථ පින්ඩිකස්සාරං අනාථ පින්ඩික සිටුතුමාගේ චරත්නුවර ජේතවනාරාමයේ වැඩවාසය කළා. මේ සූත්‍ර ටික ඔක්කොම තියෙන දෙවිවරු කියපුවමයි. අතකෝ සම්බහුලා සත්තුල්ලප කායිකා දේවතායෝ අභික්ඛන්තාය රත්‍ය අභික්ඛන්තවන්නා කේවල කප්පං ජේතවනං උභාසෙත්වා යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨංසු. ඒ සත්තුල්ලප කායික කියන මේ බොහෝ දෙවිවරු පාන්දර ජාමි සවැත් නුවර බබළුවාගෙන ඇවිදිල්ල භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් හිටගෙන මෙන්න මේ විදිහට දෙවරු ගාථා කිව්වා. එකත් පසක සිටියක දෙවි කෙනෙක් මෙහෙම ගාථාවක් කිව්වා. සබ්බීරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවා සතං සද්ධම්ම මඤ්ඤාය සෙයෝ හෝති න පාපියෝති. එක දෙවි කෙනෙක් කිව්වා සත්පුරුෂයන් සමගමයි ඉන්නට ඕනැත්ති. සත්පුරුෂයන් සමගමයි යහළු වෙන්නට ඕනැත්ති. ඒ සත්පුරුෂයන්ගේ ධර්මය දැනගත්ත කෙනෙකුට එයා ඉහළකට යනවා, දියුණුවක් සිද්ධ වෙනවා මිසක් පාපී පිරිහීමකට පත් වෙන්නේ නැහැ. එතකොට එනම් ඒ දෙවියා කිව්වා සත්පුරුෂයන්ගේ ඇසුරේ තියෙන වටිනාකම. එතකොට ඒ සත්පුරුෂ ඇසුර තුළ කෙනෙකුට තියෙන්නේ දියුණුවක් බව පැහැදිලි කරා. තව දෙවි කෙනෙක් පැහැදිලි කරනවා සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවා සතං සද්ධම්ම මඤ්ඤාය පඤ්ඤා ලබ්භති නාඤ්ඤතෝති. සත්පුරුෂයන් සමගයි ඉන්නට ඕනැත්ති. සත්පුරුෂයන් සමගම යාළු වෙන්නට ඕනැත්ති. සත්පුරුෂ සද්ධර්මය දැනගත්ත කෙනාට ප්‍රඥාව ලැබෙනවා. වෙන දෙයකින් ප්‍රඥාව ලැබෙන්නේ නැහැ. ප්‍රඥාව ලැබෙන්නේ මොකක් එක්කද? සත්පුරුෂ ධර්ම සත්පුරුෂයන්ගේ ඇසුරත් එක්ක. තව දෙවි කෙනෙක් කියනවා සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය ශෝක මජ්ජේ න සෝචಂತಿ.
සත්පුරුෂයන්මයි ඇසුරු සමගමයි ඉන්නට ඕනැත්ති. සත්පුරුෂයන් සමගමයි යහළු වෙන්නට ඕනැත්තේ. සත්පුරුෂ ධර්මය, සත්පුරුෂයන්ගේ ධර්මය දැනගත්ත කෙනාට ශෝක කරන ජනයා අතර ශෝක නොවී ඉන්නට පුළුවන්. එතකොට සත්පුරුෂ ධර්මයේ තියෙන වැදගත්කම. තවද කෙනෙක් කියනවා, සබිරේව සමාසේත සබ්බිකුබ්බේත සන්තවා සතං සද්ධම්ම මඤ්ඤාය ඥාති මජ්ජේ විරෝචති. සත්පුරුෂයන් සමගමයි ඉන්නට ඕනැති, සත්පුරුෂයන් සමගමයි යාළු වෙන්නට ඕනැති. සත්පුරුෂ ධර්ම දැනගත්ත කෙනා ඥාතීන් මැද බබලනවා කියන ඒ සත්පුරුෂ ධර්මයේ දන්න කෙනා. තවද විකෙනෙක් කියනවා, සබිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සත්තා ගච්ඡන්ති සුග්ගතින්ති. සත්පුරුෂයන්මයි ඇසුරු කරන්නට ඕනැති, සත්පුරුෂයන් සමගමයි යහළු වෙන්නට ඕනැති. සත්පුරුෂයන්ගේ සද්ධර්මයේ දැනගත්ත සත්වයෝ සුගතිය කරා යනවා. ඒතරොන් ධර්මයේ දැනගත් අය සුගතිය කරා යනවා. තවද විගණික් කියනවා, සබ්බිරේව සමාසේත සබ්බිකුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සත්තා තිත්තන්ති සාත තන්ති. සත්පුරුෂයන් සමගමයි ඉන්නට ඕනැති, සත්පුරුෂයන් සමගමයි යාළු වෙන්නට ඕනැති. සත්පුරුෂ ධර්මයේ දැනගත්ත උදවිය බොහෝ කල් සැපසේ ජීවත් වෙනවා. සැපසේ එයාලා ජීවත් වෙනවා ඒ සත්වයෝ. එතකොට මේ දෙවිවරු කියපු කරුණු එක ගත්තට පස්සේ මේ සත්පුරුෂ ඇසුරේ තියෙන වටිනාකම මේ දෙවිවරු ඉස්මතු කරලා පෙන්නනවා. ඒ සත්පුරුෂයන් ඇසුරේ ඉන්නකොට ප්‍රඥාව ලැබෙනවා, පිරිසතර විසරදව ඉන්න පුළුවන්. ඒ වගේම සුගති යනවා. දැන් මේ සත්පුරුෂ ධර්ම දැනගත්ත අය සුගති යනවා කියනවා. ඒක අපට අර සෝතානුසති සූත්‍රයේ තුලනුත් පැහැදිලි කරගන්න පුළුවන්. ඒ ධර්මයේ ඉගෙන ගැනීම, ධර්මයේ දැන ගැනීම කියන කාරණාව එක්ක සුගති යන්න උපකාරයක් වෙනවා. ඒක දෙවි කෙනෙක් අහනවා භාග්‍යතුන් වහන්සේකින්, ස්වාමීනි මේකේ සුභාසිත භාෂාව මොකද්ද කියලා අහනවා. මේ කියපු කාරණාව භාග්‍යතුන් වහන්සේ දාරනවා, සබ්බාසං වෝ සුභාසිතං පරියායේන. ඔය ඔක්කොම සුභාසිතයි. අපිච මමාපි සුනාත, නමුත් මගේ දේත් අහන්න කියනවා. මොන බුදුරන් වහන්සේව දාරනදී, සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සබ්බ දුක්ඛා පමුඤ්චති. බුදුරන් වහන්සේ පෙන්නන්නේ මොකද්ද? සත්පුරුෂයන් සමග ඉන්න ඕනේ, සත්පුරුෂයන් සමග යාළු වෙන්නට ඕනේ. සත්පුරුෂ ධර්මය දැනගත්ත නිසාමයි සියලු දුකින් නිදහස් වෙන්නේ. සත්පුරුෂ ධර්මය අවබෝධ කරගත්ත නිසා මොකද වෙන්නේ? සියලු දුකින් නිදහස් වෙනවා. ඉතින් මේ දෙවරු මේ බුදුරයන් වහන්සේගේ භාසිතය සතුටින් අනුමෝදන් වුණා. ඉතින් මේ ඒ බුදුරයන් වහන්සේ පෙන්නපු භාසිතය එක ගත්තට පස්සේ දැන් අනිත් කරුණු ඔක්කොම අදාළ වෙනවා ලෝකයේ විග්‍රහයත් එක්ක, ලෝකයේ වටිනාකමකින් ජීවත් වෙන්න. බුදුරන් වහන්සේගේ භාසිතය තුළ පැහැදිලි වෙන මොකද්ද? සියලු දුකින් නිදහස් වෙන්න පුළුවන් වෙනවා සත්පුරුෂ ඇසුර, සත්පුරුෂ ධර්මයත් එක්ක. ඊළඟ සූත්‍රය මච්චරිය සූත්‍රය. ඒ කාලෙත් භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩවාසය කළේ. අර සත්තුල්ලප කායික දෙවරු දෙවුරම් මෙහෙර බබළුවාගෙන ඇවිදලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා මෙන්න මේ වගේ ගාථාවක් කීවා එක දෙවි කෙනෙක්. මච්චේරාච පමාදාච ඒවං දානංන දීයති පුඤ්ඤමාඛංක මානේන දෙයියං හෝති විජානතාති. මසුරු බවත් ප්‍රමාදයක් තිබීමෙන් තමයි යම් කිසි කෙනෙක් මේ දන් දෙන්නේ නැත්තේ. නමුත් පින කැමැති කෙනා, ඒක දන්න කෙනා, පිනෙහි කැමැත්ත, පින කියන කාරණාවෙන් සතුටු වෙන කෙනා අන්න දන් දෙන්නට ඕනෑ කියලා එක දෙවි කෙනෙක් කියනවා. තව දෙවි කෙනෙක් කියනවා, යස්සේව බිහිතෝන දදාති මච්චරී තදේව දදතෝ භයං ජිගච්ඡාච පිපාසාච යස්ස භායති මච්චරී තමේව බාලං පුසති අස්මින් ලෝකේ පරම්හිච තස්මා විනේය මච්චේරං දජ්ජාදාන මලාබිබු පුඤ්ඤානි පරලෝකස්මින් පතිත්තා හොಂತಿ පාණන්ති. දෙවි කෙනෙක් කියන මෙහෙම කතාවක්. මසුරු පුජ්‍යලයා යම් දෙයකට බිය නිසා දන් දෙන්නේ.
නමුත් දන් නොදෙන ඔහුට ඒ නොදෙන නිසා ඒ කාරණාව නිසාමයි බිය ඇතිවෙන්නේ. දන් නොදෙන නිසාමයි. මොකල් නිසා දන් දෙන්න බිය? බඩගින්නයි පිපාසයයි කියන යමක් තියෙනවාද? අන්න ඒකටයි මසුරු පුජ්‍යලයා බියවන්නේ. අපට නැතිවේ දෙන්නර පස්සේ කියන එකත් එක්ක බිය වෙන්නේ. ඒ අඥාන පුජ්‍යලයා එකරුණින් මෙලොව පරලොව දෙකේම තැවෙනවා. ඒක නිසා මසුරුකම නැමැති මලකඩ මැඩගෙන දන් දෙන්නට ඕන. තස්මා විනෙය මච්චරේ දජ්ජා දාන මලා බිබු. ඒ මලකඩ විනාශ කරගෙන දන් දෙන්නට ඕන. අන්න එතකොට මොකද වෙන්නේ? පරලෝවදි සත්වයන්ට පිහිට වෙන්නේ පිනමයි. පුඤ්ඤානි පරලෝකස්මින් පතිත්තා හොන්ති පාණිනන්ති. සත්වයන්ට මේ පරලෝවදි මේ පින හේතු වෙනවා කියලා දෙවියා කියනවා. තව දෙවි කෙනෙක් කියනවා මෙහෙම, තේ මතේසුන මීයන්ති අධානංච සහබ්බජම් අපස්මින්ගේ පවෙච්ඡන්ති ඒස ධම්මෝ සනන්තනෝ අපස් මේකේ පච්චෙන්ති බහුනේකේ නදිච්චරේ අපස්මා දක්ෂිනා දින්න සහස්සේන සමං මිතා. යම් කිසි කෙනෙක් තමන් සමඟ මහමග යන උදවිය එක්ක, ඒ කියන්නේ ගමන් කරනකොට කොහේ හරි යනකොට සුළු දෙයක් නමුත් ඒක බෙදා ගන්නවා. අන්න ඒ අය මලවුන් අතර මැරෙන්නේ කියනවා. මේක සනාතන ධර්මයක්. එයාලා ගේ ජීවිත ශ්‍රේෂ්ඨයි කියනවා. සමහරු ටිකක් තියාගෙන කාටවත් දෙන්නේ නැහැ. සමහරු ගොඩක් සම්පත් තියාගෙන දෙන්නේ නැහැ. ටිකක් දීපු කෙනා ගොඩක් තියාගෙන දෙන කෙනාට වඩා දහස් ගුණයකින් වටිනවා. එතකොට දැන් දෙන්න අඩු කෙනා දෙනවා කියන කාරණාවේදී දෙන්න තියෙන කෙනා දෙනවට වඩා ඒක ඉහළයි. මොකද යා අතහැරීමේ ගතිය ආදී හැම එකක්ම වැඩි. ඒක දෙවියා කියන්නේ. ඊළඟට තව දෙවි කෙනෙක් කියනවා, දුද්දසං දද මානානං දුක්කරං කම්ම කුබ්බතං අසන්තෝ නානු කුබ්බන්ති සතං ධම්මෝ දුරන්නයෝ තස්මා හතංච අසතංච නානා හෝති ඉතෝ ගති අසන්තෝ නිරයං යන්ති සන්තෝ සග්ග පරායනන්ති. තව දෙවි කෙනෙක් කියනවා, සත්පුරුෂයා මේ දුෂ්කර අවස්ථාවල දන් දෙනවා. ඒ කියන්නේ දෙන්න අමාරු කාලවලදී දන් දෙනවා. දුෂ්කර අවස්ථාවලත් යහපත් දේවල් කරනවා, හොඳ දේවල්ම කරනවා. නමුත් අසත්පුරුෂයා නම් ඒක අනුගමනය කරන්නේ නැහැ. දුෂ්කර අවස්ථාවේ ඒවා කරන්නේ නැහැ. ඒකනා ඒ අය සත්පුරුෂ ධර්මයෙන් ගොඩාක් ඈතයි කියනවා. ඒ නිසා සත්පුරුෂයෝත් අසත්පුරුෂයෝත් මෙලවත් පරලවත් යාමේදී එකිනෙකා වෙනස් වෙනවා. ඒ කියන්නේ සත්පුරුෂ සත්පුරුෂයෝ පරලෝ යනකොට යාළුවගේ ජීවිත වෙනස් වෙනවා. අසත්පුරුෂයෝ නිරේ කරා යනවා, සත්පුරුෂයෝ ස්වර්ගයට යනවා. ඉතින් මෙහෙම කිව්වට පස්සේ මේ දෙවියෝ එක දෙවියෙක් අහනවා, මේකෙන් කාගේ භාසිතේ සුභාසිත කියලා අහනවා. සබ්බාසං වූ සුභාසිතං පරියාය. බුදුරණවහන්සේ දරන ඔක්කොම සුභාසිතයි. නමුත් මම කියන්නේ මේකයි කියලා අන්න බුදුරණවහන්සේ මෙහෙම කාරණාවක් කියනවා. ධම්මංචරයේ යෝපි සමුංචකං චරං දාරංච පෝසං දදමප්ප කස්මින් සතං සහස්සානං සහස්ස යාගිනං කලම්පිනාක් ගන්ති හතහ විදස්ස තේති. ඒකෙදි කියනවා බුදුරයන් වහන්සේ, ධර්මයේ හැසිරෙන යම් කිසි කෙනෙක් දුකසේ ජීවත් වෙමි, අඹදරුවනු පෝෂණය කරගෙන කරුණු කීපයක් කරනවා. ධර්මයේ හැසිරෙනවා, දුකසේ ජීවත් වෙනවා, අඹදරුවනු පෝෂණය කරද්දී සුළු දෙයක් තියෙද්දි අන්න එයා දන් දෙනවා. ධර්මයේ හැසිරෙනවා, අඹදරුවනුත් පෝෂණය කරගෙන තා දුකසේ ජීවත් වෙද්දී එයාට තියෙන සුළු දෙයයි එකරුණ එයා දන් දෙනවා. ඒ දානීය දහස් ගණන් වියදම් කරලා කරන යාගවලට නැත්නම් ඒ දානවලට වඩා ඒක වටිනවා කියනවා. ඒව ලක්ෂයකටත් වඩා වටිනවා කියනවා. මොකද අරක ඊට වඩා ශ්‍රේෂ්ඨයි කියනවා. එතකොට දෙවි කෙනෙක් මෙහිම ගාථාවකින් අහනවා, ඒ විදිහට මහා වේදම් කරලා දෙන දාණයට වඩා ටිකක් දෙද්දී එතන වටින්නේ ඇයි? නැත්නම් ලොකු දාණේ එච්චර වටින්නේ නැත්තේ ඇයි? දහස් ගණන් වේදම් කරලා දෙන දාණේ අර දිලින්දෙක් දෙන දාණයෙන් දාන ලක්ෂයක් දිලින්දෙන් දෙන දාණයෙන් 100 පංගුවක් තරම්වත් වටින්නේ නැත්තේ ඇයි කියලා.
එතර බුදුරන් වහන්සේ වදාරනවා සමහර අය දන් දෙන්නේ වැරදි ක්‍රමවල පිහිටලා, විසමේ පිහිටලා, සත්තු මරලා වද දීලා, ශෝක කරවල, කට්ටියන් වෙහෙසවල, කඳුළු වගුරුවමින්, දනු මුගුරු ඇතුව විශාල දාන සමහර වෙලාවට කරනමුත් ඒ දානේ වටින්නේ නැහැ. ඒ දාන දහස් ගණන් වේදන් කළ ලක්ෂ ගණන් කළත් දිනින්දගේ දානේ සීයෙන් එකක් තරම්වත් වටින්නේ නැහැ කියලා. මොකද අර විදිහට බොහෝ සෙයින් අන් අය පීඩාවට පත් කරලා දෙන දානය, අර දුකසේ හම්බ කරලා දෙන දානය තරම් වටින්නේ නැහැ කියන. ඒ තමයි ඒ සූත්‍රය. ඊළඟට සාදු සූත්‍රය. මේ සූත්‍ර ටිකේම තියෙන ගොඩාක් දානය ගැනමයි සාදු සූත්‍රය. කියන්නේ හොඳ දේ කියන සූත්‍රය. මේකත් සවැත්නුවර ජේතවනාරාමයේ වදාරන්නේ ඒ දෙවිවරු සත්තුල්ලප කායික දෙවිවරු දෙවුරම් හිර බබුලුවාගෙන ඇවිදිල්ල වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මේ විදිහට එක දෙවි කෙනෙක් ප්‍රීති වාක්‍යයක් කියනවා. සාදුකෝ මාරිස දාන නිදුකාණන් වහන්සේ දීම මැනවි, දන් දීම මැනවි. මච්චරා මච්චේරාච පමාදාච ඒවන් දානං දීයති පුඤ්ඤමාඛංකේන දෙයියං හෝති විජානාති. යම් කිසි දන් දෙන එක සිදුකාණේ කොච්චරම් හොඳද, මසුරුකමත් ප්‍රමාදයන් නිසා යම් දන් දෙන්නේ නැත්තේ. නමුත් පින් කැමති කෙනා, පින ආනිසංස, පින කැමැත්තෙන් ඉන්න කෙනා දන් දෙනවා. ඒතර මසුරුකමයි ප්‍රමාදයයි නිසා තමයි දන් දෙන්නේ නැත්තේ කියනවා. තව දෙවි කෙනෙක් කියනවා සාදුකෝ මාරිස දානං අපිච අපස්මින්පි සාදු දානං අපස් මේකේ පවෙච්ඡන්ති බහුනේකේන දිච්චරේ අපස්මා දක්ඛිනා දින්නා සහස්සේන සමන්විතාති. නිදුකාරණ වහන්සේ දන් දීම කොතරම් හොඳද, ටිකක් තියේදී උනත් දන් දෙන එකමයි හොඳ. සමහරු ටිකක් තිබෙදි දන් දෙනවා, සමහරු ගොඩක් සැප සම්පත් තිබෙද්දි දන් දෙන්නේ නැහැ. ටිකක් තිබෙද්දී දෙන දානේ මහා දාන 1000ක් තරම්වත්, මහා දාන 1000ක් තරම් ටිකක් තියේ දන් දෙන එක මහා දාන 1000ක් තරම්, කියන්නේ ලොකු දාන තරම් ඒව 1000ක් තරම් වටිනවා කියලා. ටිකක් තියේ දන් දෙන එක. ඊළඟට තව දෙවි කෙනෙක් කියනවා ප්‍රීති වාක්‍යය, සාදුකෝ මාරිස දානං අපස්මින්පි සාදු දානං අපිච සද්ධායපි සාදු දානං දානංච යුද්ධංච සමානමාහෝ අප්පාපි සත් සන්තා බහුකේ ජිනන්ති අප්පම්පිචේ සද්දා සද්ධානෝ දදාති තේනේවසෝ හෝති සුඛී පරත්තාති. නිදුකාරණ වහන්සේ දන් දීම කොයිතරම් හොඳයිද, ටිකක් තිබෙදි දෙන එක කොයිතරම් හොඳයිද, නමුත් සද්ධාවෙන් දෙන එක තමයි හොඳම දේ, පැහැදීමෙන් දෙන එක. දන් දීම යුද්ධයක් කරනා වගේ වැඩක්. බොහෝ මසුරු පුජ්‍යලයන් ඒකින් පරදිනවා ඒ යුද්ධෙන්. සුළු දෙනෙත් තමයි දිනන්නේ, සද්ධාවෙන් දන් දෙන්නේ ටික දෙනෙත් තමයි. අන්නේ අය පරලව සැප ලබනවා කියලා ඒ දෙවියා කියනවා. තව දෙවි කෙනෙක් කියනවා සාදුකෝ මාරිස දානං අපස්මින්පි සාදු දානං සද්ධායපි සාදු දානං අපිච ධම්ම මලද්දස්සපි සාදු දානං යෝ ධම්ම ලද්දස්ස දදාති දානං උට්ටාන විරියාදි ගතස්ස ජන්තු අතික්කම්මසෝ චේතරණින් යමස දිබ්බානි ඨානානි උපේති මච්ඡෝති. ඒ දෙවිය කියන නිදුකාණන් වහන්සේ දන් දීම හොඳයි, ටිකක් තියෙදි දන් දීම කොයිතරම් හොඳයිද, සද්ධාවෙන් දන් දෙන එක තමයි ගොඩක් හොඳ. ඒ වගේම ධාර්මිකව ධම්ම ලද්දස්ස ධාර්මිකව උපයා සපයා ගත දෙයින් දෙන එක තමයි හොඳ. යමෙක් උත්සාහයෙන් වීරියෙන් හරියම්බ කරගත් දෙයකින් ආර්යයන් වහන්සේ නමකට දන් දෙනවා නම් අන්නයා යම රජ්ජුරුවන්ගේ වේතරණී නිරය ඉක්මවා ගිහින් දිව්‍ය ලෝකයට යන. එතකොට ඒ දන් දෙන අය දිව්‍ය ලෝකේ යනවා කියලයි කියන්නේ මේ දෙවියා කියන්නේ. ඊළඟට තව දෙවි කෙනෙක් කියනවා සාදුකෝ මාරිස දානං අපස්මින්පි සාදු දානං සද්ධායපි සාදු දානං ධම්මලද්දස්සපි සාදු දානං අපිච විචේය දානම්පි සාදු විචේය දානං සුගතප්පසත්තං
සුගතප්ප සත්තං යේ දක්ඛිනේයා ඉද ජීව ලෝකේ ඒතේ සුදින්නානි මහප්පලානි බීජානි උත්තානි යතා සුකෙත්තේති. මේක දෙන්නේ හොයලා බලලා දෙන එක ගොඩක් වටිනවා කියන නිදුකාණන් වහන්සේ. දන් දෙන එක හොඳයි, ටිකට් දෙන එක හොඳයි, සද්ධාවෙන් දෙන එක ගොඩක් හොඳයි, ධාර්මිකව ලැබෙච්ච දෙයකින් දෙන එක ගොඩක් හොඳයි, විමසලා බලලා දෙන එක, අවශ්‍යතාවය අනුව හොයලා බලලා දන් දෙන එක හොඳයි කියනවා. සුගතයන් වහන්සේ ප්‍රශංසා කළේ විමසා බලා දන් දෙන එක. මේ සත්ව ලෝකයේ දන් පෙන් ලැබීම තරම් සුදුසු උත්තමයන් ඉන්නවා. අන්න උන්වහන්සේලාට දෙන දානෙ මහත්ඵල ලැබෙනවා. ඒක හරියට සාරවත් කුඹරක බීජ වපුරනවා වගේ කියලා කියනවා. ඊළඟට තව දෙවි කෙනෙක් කියනවා, සාදුකෝ මාරිස දානං අප්පස්මින්පි සාදු දානං, සද්ධායිපි සාදු දානං, ධම්මලද්දස්සපි සාදු දානං, විචය්‍ය දානම්පි සාදු, අපිච පානේසුපි සාදු සංයමෝ, යේ පාන බුතේසු අහෙට යං චරං පරූප වාදා න කරෝති පාපං, බිරුම් පසං සන්ති නහි තත් සුරං භයාහි සන්තෝ න කරෝති පාපං. දැන් දන් දීම ගැන කියන සීල් රැකීම ගැන කියනවා දෙවි කෙනෙක්. නිදුකාන් වහන්සේ දන් දීම කොයිතරම් හොඳයි, ටිකක් තියෙදි දන් දෙන එක කොයිතරම් හොඳයිද, ශ්‍රද්ධාවෙන් දෙන එක කොයිතරම් හොඳයිද, ධාර්මිකව දන් දීම ගොඩක් කොච්චර හොඳයිද, විමසා බලා දන් දෙන එක කොච්චර හොඳයිද, ඒ වගේම ප්‍රාණඝාතයෙන් වැළකීම කොච්චර හොඳයිද. යමෙක් සතුන් වෙහෙසවන්නේ නැත්නම්, අනුන්ගේ නිඳා ලැබෙන නිසා පව් කරන්නේ නැත්නම්, ඒ වගේම පවට බිය ඇති කෙනා සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරනවා. නමුත් පව් කිරීම බිය නැති කෙනා ඔවුන්ට ප්‍රශංසා කරන්නේ නැහැ. නමුත් සත්පුරුෂයන් නම් පව් කරන්නේ නැහැ. එතකොට දෙවි කෙනෙක් අහනවා, ස්වාමීනි කාගේ භාෂිතයේද හොඳ කියලා? ඔක්කොම හොඳයි කියලා බුදුරන් වහන්සේගේ අදහස මෙහෙම කියනවා. ඒක හරි ලස්සන, ගොඩක් ලස්සන. සද්දාහි දානං බහුදා පසත්තං දානංච කෝ ධම්ම පදංච සෙය්‍යෝ පුබ්බේචහි පුබ්බතරේච සන්තෝ නිබ්බාන මේ වජ්ජ ගමුන් සපඤ්ඤාති. ශ්‍රද්ධාවෙන් දන් දීම ගැන හැම විටම ප්‍රශංසා ලැබෙනවා. ඒක ප්‍රශංසා ලැබෙන දෙයක්. නමුත් දානයට වඩා ධර්මය ශ්‍රේෂ්ඨයි. දානයට වඩා ධම්මපදං ධර්මපදේ ශ්‍රේෂ්ඨයි. පුබ්බේචහි පුබ්බතරේච සන්තෝ, පෙරත් ඊටත් පෙරත් කියන්නේ දිගටම ගත්ත පෙරත් ඊටත් පෙරත් සපඤ්ඤාති, නුවණැත්තන් මෙන්න මේ නිවීම කියන කාරණාවටමයි පත් වුනේ. පෙරත් ඊටත් පෙරත් නුවණැති අය නිවීමටමයි, සත්පුරුෂ නුවණැති අය පත් වුනේ නිවීම කරාම. එතකොට අන්න බුදුරන් වහන්සේ සූත්‍රයේදී ධර්මයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය ඉස්මතු කරලා පෙන්නවා. ඊළඟ සූත්‍රය නසන්ති සූත්‍රය. එතනත් පෙන්නන්නේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඒ දෙවිවරු ඇවිදilla, ජේතවනාරාම බබළුවාගෙන ඇවිදilla, භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා මෙන්න මේ විදිහට ගාථා කියනවා. නසන්ති කාමා මනුජේසු නිච්චා සන්නීද කාමානි යානි යේසු බහිද්දෝ යේසු පමත්තෝ අපුනග්ගමනං අනාගන්තා පුරිසෝ මච්චු දෙහියෝති. චන්දජං අගං චන්දජං දුක්ඛං චන්ද විනයං අගවිනයෝ අගවිනයෝ දුක්ඛං විනයෝති. මොකද්ද කියන්නේ? මේ මිනිසුන් අතර තියෙන කාමය නිත්‍ය නෑ, කාමය නිත්‍ය නෑ. ඒ වගේම මේ කාම වස්තු වලට මිනිස්සු බැඳිලා ඉන්නවා. කාමානියානි කාමයන් කෙරෙහි මිනිස්සු කාම වස්තුන් කෙරෙහි බැඳිලා ඉන්නවා. මෙන්න මේ ප්‍රමාද අය යේ පමත්තු, මේ ප්‍රමාද අය අපුණක් ගමන අය, ඒ කියන්නේ නැවත නොයන තත්ත්වයටපත් නොවෙන දෙයට යන්නේ නැතුව, ඒ කියන්නේ නිවීම කරා යන්නේ නැතුව, අන්න ඒ බඳු අය මේ ලෝකයේ තියෙන දුක කරාම යනවා, මාර වසඟයටම යනවා. අන්න එයාලට මේ දුක හටගන්නේ ආසාවෙන්මයි. මේ අග දුක හටගන්නේ, අග කියන්නේ පීඩා වගේ. ඊළඟට දුක හටගන්නේ යමෙක් ඡන්දය දුරු කරා නම් දුක දුරු කරා වෙනවා. අග කියන පීඩාව දුරු කරා වෙනවා. ඒ දුරු කිරීමෙන් දුක දුරු කරා වෙනවා කියලා
දෙවි කෙනෙක් කියනවා. තව දෙවි කෙනෙක් කියනවා, මේක අපි නිතර දන්න ගාථාව, නතේ කාමායාන චිත්‍රාණි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිත්තන්ත චිත්‍රාණි තතේව ලෝකේ අතෙත්ත දිහිරා විනයන්ති චන්ද. මේ කාමය කියලා කියන්නේ ලෝකේ තියෙන විසිතුරු දේවල් නෙමෙයි, චිත්‍ර නෙමෙයි. නතේ කාමායාන චිත්‍රාණි ලෝකේ සංකප්ප රාගෝ, සංකල්පමීය රාගයක් පුරුෂයාගේ කාමය කියන්නේ. ඒ විචිතුරු දේවල් එසේම තියෙද්දී නූන තියෙන කෙනා මොකද කරන්නේ? මෙන්න මේ ඡන්දය දුරු කරනවා, ආසාව දුරු කරනවා. කෝධං ජහේ විප්පජ හේය මානං සංයෝජනං සබ්බ මතික්ඛමෙය තං නාම රූපස්මින් රූපස්මි මසජ්ජ මානං අකිංචනන්නානු පතන්ති දුක්ඛං. ක්‍රෝධය දුරු කරලා, ක්‍රෝධය දුරු කරන්නට ඕනේ, මානෙ විශේෂයෙන් මතහරින්නට ඕනේ, මාන විපජහෙයි, සංයෝජන ඉක්මවන්නට ඕනේ, සංයෝජනේ සබමතික්කමේ සියලු සංයෝජන ඉක්මවන්නට ඕනේ. තං නාම රූප, මේ නාම නම් කරන ස්වરૂප, කියන්නේ මේ ලෝකේ එදෙන සිද්ධියක ගත්තට පස්සේ නාම රූප කියන කාරණාවක් වටිනකොට වැටහෙනවනම් අන්නේ නාම රූප කියන කාරණාවට නොවැළෙන කෙනා කිසිවක් නැතුව, කිසිවක් පතන්නේ නැතුව අන්න ඒ කෙනා, කිසිවක් නැති කෙනා දුක කරා යන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ නාම රූපය කියන කාරණාවේ läග ගැනීමක් නැති, නාම රූපය කියන කාරණාවේ පලිබෝධ නැති නොවැළෙන කෙනා දුක කරා යන්නේ නැහැ කියනවා. නොවැළෙන කිසිවක් නැති කෙනා දුක කරා යන්නේ නැහැ. අකිංචන කියන වචනේ දෙන්නේ කිසිවක් නැහැ. එතකොට අන්න කිසිවක් නැති බව නෙමෙයි. එතකොට ඒ නුවණින් ඥායක තේරුම් ගන්නවා. ඊළඟට පැහැදිලි කරනවා, සප්පහාසි සංඛං නචමාන මජ්ජග අච්චෙජිතන්නං ඉධනාම රූපේ තංචින්න ගන්තං අනීගං නිරාසං පරියේසමානං නාජ්ජගමු දේවා මනුස්සා ඉධවා හුරංවා සග්ගේසුවා සබ්බ නිවේසනේසූති. පහාසි සංඛං, සංකය මැනීම නැත්නම් ප්‍රඥප්තිය ගිනීම ඉක්මවනවා, මැනීම ප්‍රඥප්තිය ගිනීම ඉක්මවනවා. ඒ වගේම තමයි කිසිම මාන්නයක් නැහැ. ඒ වගේම මේ ඉදරාම රූපය කියන්නේ මෙහි වූ නම් කරන ස්වරූපය, කියන්නේ දැන් යෙදීම ගැනමනේ. ඒ නම් කරන ස්වරූපේ තණ්හාව සින්දා අනත්තනි අත්තමානින් පස්ස ලෝකං සදේවකං නිවිත්තන් නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති යේන යේනහි මඤ්ඤි හතෝත. ඔය ගාතත් ඉතින් දොතන පස්සන සූත්‍රය අනාත්ම වූ ආත්ම වශයෙන් අරගෙන ඉන්න මේ ලෝකයා නාම රූපේ රිංගගෙන ඇත්තයි කියලා හිතනවා. හැබැයි නාම රූපේ රිංග නොගැනීම කියන කාරණාව සිදු වෙන්නේ මොකක් එකද? මෙතන පෙන්නනවා තණ්හාව සින්දහම. ඒතර නාම රූපේ රිංග ගන්නේ නැහැ. අන්න එතකොට ඒ යථාර්ථය දකිනවා. තං චින්න ගන්තං ගැට, අන්න ඒ කියන ගැට සිඳලා දානවා. අනීගං දුක නැහැ, නිරාසං ආසාව නැහැ. පරියේසමාන නාජ්‍යකම හෙවිල්ලක් නැහැ. ඒ කියන්නේ පරියේෂණය කරනවා කියන්නේ ආය හෙවීමේ අවශ්‍යතාවයක යොමු වීමක් නැහැ. පරියේෂණ කිරීමක් නැහැ. දෙවියොත් මිනිස්යොත් මෙහියෝ පරලෝ ස්වර්ගය හෝ අන්න සියලු නිවේශනයන්ගේ අන්න ඒ රහත් එයාලාගෙන කියන්නේ ඒ සෙවිල්ලකින් හම්බෙන්නේ නැහැ කියලා කියන්නේ. දෙවියොත් මිනිස්යොත් මෙහිත් පර වෙන තැනකත් ස්වර්ගයේත් මේ හැම තැනකම හෙව්වට එවැනි අය හම්බ වෙන්නේ නැහැ කියනවා. හොයාගන්න හම්බෙන්නේ නැහැ කියනවා. තංචේහි මේක මේ අවිලා තියෙන විදිය පොඩ්ඩක් තේරුම් ගන්නවා. දෙවිවරු කිව්වා කියලා කියන්නේ ඊළඟට පිංගිය ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වා වගේ අදහසක් ආයෙ දෙනවා. තංචේහි නාද්දක්ඛුං තථා විමුත්තං දේවා මනුස්සා ඉදවා හුරංවා නරුත්තමං අත්ත වරන් නරාණ ඊතන් නමස්සන්ති පසංසයා තේති. අන්නේ විදියට විමුක්තියටපත් බුදුරයන් වහන්සේ ගැන දෙවියෝ මිනිස්සු කාටවත් මෙලෝ පරලෝ වෙන කාටවත් මිනිසුන් යහපත උදෙසා වඩින මේ බුදුරයන් වහන්සේට එකෙන් කාටවත් හොයාගන්න බෑ. ඉතින් මේ නරෝත්තමයන් වහන්සේට මේ බුදුරයන් වහන්සේ නමස්කාර කරනවා. අන්න ඔවුන් එහෙම නමස්කාර කරන අය ප්‍රශංසා ලැබිය යුතුයිම නේද කියනවා. භාග්‍යතුන් වහන්සේ වදාරනවා, පසංසියාතේපි භවಂತಿ භික්ඛු යේතං නමස්සන්ති තථා විමුක්තං අඤ්ඤාය ධම්මං විචිකිච්ඡං පහාය සංඝාතිකාතේපි භවಂತಿ භික්ඛුති. යම් කිසි කෙනෙක්
ඒ විදිහට දුකින් නිදහස් වුණා නම්, නම තථාගතයන් වහන්සේ නමස්කාර කරනවා නම් ඒ භික්ෂුන් වහන්සේලාට ප්‍රශංසා කරන්නමයි ඕන ඇත්තේ. ඒ භික්ෂුන් වහන්සේලා ධර්මයේ දැනගෙන අඤ්ඤාය ධම්ම ධර්මය අවබෝධ කරගෙන විචිකිච්ඡා ප්‍රහාණය කරලා කෙලෙස් ඉක්මවලා නිදහස් වෙලා ඉන්නේ කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා. මෙන්න මේකේ මේ ඒ දෙක සම්බන්ධ වෙන විදිහක් හරියටම තේරුම් ගන්න අමාරුයි. දෙවිවරු ගාථා ඉදිරිපත් කරනවා කියලා තිබිලා ඊළඟට මොගරාජ ස්වාමීන් වහන්සේ අහන එකක් හැටියටත් බුදුරණවහන්සේ දේශනා කරන එකටත් අවසානයේ වෙනම පැහැදිලි වෙනවා. ඊළඟ සූත්‍රය උජ්ජාන සංඤී සූත්‍රය. ඒ උජ්ජාන සංඤී කියන දෙවරුන්ට වදාරන්නේ භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර වැඩ වාසය කරද්දී උජ්ජාන සංඤීක දෙවරු පාන්දර යාමේ දෙවරම් මෙහෙර බබළුවාගෙන ඇවිදලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා මෙන්න මේ විදිහට එක දෙවි කෙනෙක් ගාතාවක් කියනවා. අඤ්ඤතා සන්ත මත්තානං අඤ්ඤතායෝ පවේදේ තිකච්ච කිත කිත කිතචස්සේව බුත්තං තේයේන තස්සතං. භාග්‍යතුන් වහන්සේ අහනවා යම් පැවිදි කෙනෙක් තමන් වෙන අයුරකින් ජීවත් වෙනවා ඊට හාත්පසින් වෙනස් විදිහකට කතාබස් කරනවා නම් ඒක ලිහිණි වැද්දාගේ ලිහිණි මස් කෑම වගේ දෙයක් කියනවා. සිව්පස්සේ පාවිච්චි කරන්නේ හොරකමකට කියනවා. බුදුරණවහන්සේ දාරනවා යංහි කෛරා තංහි වදේ යංන කෛරා නතං වදේ අකරන්තං බසමානා භාසමානානං පටිජානන්ති පණ්ඩිතාති. යමක් කරනවා නම් ඒකයි කියන්න ඕනේ. යමක් කරන්නේ නැත්නම් ඒක කියන්න ඕනේ නැහැ. කියන අය අතරින් නොකරන අය ගැන නුවණැත්ත දන්නවා. මේ කියන අය අතරින් මෙයලා කරන්නේ නැති අයයි කියලා නුවණැත්ත දන්නවා කියනවා. නයිදං භාසිත මත්තේන ඒකන්ත සවනේනවා අනුක්කමිතේව සක්ඛා යායන් පටිපදා දල්හා යාය ධීරා පමුච්ඡන්ති ජහයිනෝ මාර බන්දන. යම් ප්‍රතිපදාවක් කිම් ප්‍රඥාවන්ත උදවියට මේ ධ්‍යාන ලැබෙනවා නම්, ඒ කියන්නේ මාර බන්දනිය නිදහස් වෙනවද, ඒ ධ්‍යාන ලැබෙනවා නම් ක්‍රමානුකූල වැඩපිළිවෙලකුයි ඒකෙ තියෙන්නේ. එහෙම නැතුව ඒ කාරණාව ඒකාන්ත ශ්‍රවණයකින් කතාවකින් පමණක් සීමා වෙන එකක් නෙමෙයි කියනවා. එතකොට ඒකාන්ත කතාවකින් ශ්‍රවණයකින් පමණක් සීමා නොවි ඒ ප්‍රතිපදාව එක්ක ප්‍රායෝගික වෙනකොට කියනවා මේ මාර බන්ධනයෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. නවේ දිහිරා පකුබ්බන්ති විද්වා ලෝක පරියායන් අඤ්ඤාය නිබ්බුතා දිහිරා තින්නා ලෝකේ විසත්තිකාන්ති. අංගේ දිහිරාය අවබෝධ කරගත්ත ලෝකයේ තණ්හාවෙන් ඈතර වුණ ඒ දිහිරාය නුවණැති අය කවදාකවත් අර විදිහට දෙයක් කරන්නේ නැහැ කියනවා. ලෝකයේ තණ්හාවෙන් ඈතර වෙච්ච දිහිරාය ඒ විදිහේ නොකරන දෙයක් කියමින් ඉන්න බවක් දෙන්නේ නැහැ කියනවා. එතකොට මොකද වුනේ, මේ දැන් මේ දෙවියන් එක නින්දාවට කරේ. ඒ දෙවිය භාග්‍යතුන් වහන්සේට ළඟට ඇවිල්ලා වන්දනා කළා කියනවා, ස්වාමීන් අපට වැරද්ද සිද්ධ වුණේ, අඥානෙක් වගේ මෝඩයෙක් වගේ පෞකාරයෙක් වගේ භාග්‍යතුන් වහන්සේ කැප්පෙන්ඩයි ආවේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ අපට සංවර වීම පිණිස වෙච්ච වැරද්ද පිළිගන්නාසේක්වා කියලා ඉල්ලා සිටිනවා. භාග්‍යතුන් වහන්සේ වෙලාව සිනහවක් පහල කළා. එතකොට දෙවිවරු බොහෝ දොස් කියමින් අහසට පැන නැංගා. එක දෙවිය කෙනෙක් භාග්‍යතුන් වහන්සේට මෙහෙම කියනවා, තමන්ගේ වරදගෙන කියද්දී යමෙක් ඒක පිළිගන්නේ නැත්තම් ඔහුගේ හිත ඇතුලේ කේන්තිය තියෙනවා, දේශයට ඔහු ගරු කරනවා, ඔහු වෛර බඳින කෙනෙක්. තමන්ගේ වැරද්දක් ගැන කියනකොට ඒක පිළිගන්නේ නැත්තම් හිත ඇතුලේ දේශය තියෙනවා, කේන්තිය තියෙනවා, දේශයට ගරු කරනවා, වෛර බඳින කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ වදාරනවා, දැන් මේ භාග්‍යතුන් වහන්සේට කියන්නේ, භාග්‍යතුන් වහන්සේ වදාරනවා ඇත්තෙන් මෙතන වරදක් සිදු වෙලා නැහැ, වෙන අපරාධයක් සිද්ධ වෙලත් නැහැ, වෛරය ඔක්කොම සංසිඳිලා තියෙන්නේ. ඒ කාරණාව තමයි මෙතනින් දක්ෂ වෙන්නට ඕනේ. දෙවියෙක් කියනවා, වැරදි නැත්තේ කාගේද, අපරාධ නැත්තේ කාගේද, මුලාවට පත් වෙන්නේ නැත්තේ කවුද, හැම වෙලෙම සිහියෙන් සිටින ඥානවන්තයෝ කියන්නේ කවුද?
බුදුරන් වහන්ස ධාරනවා සියලු සතුන්ට අනුකම්පා කරන බුදුරජාණන් වහන්සේ තුළ වැරදි නෑ, සම්බුදුරජාණන් වහන්සේ තුළ වැරදි නෑ, අපරාධ නෑ, මුලාවක් නෑ, සිහියෙන් ජීවත් වෙන්නේ, ඥානවන්ත වෙන්නේ ඒ උත්තම බුදුරජාණන් වහන්සේ. යම් කිසි කෙනෙක්ගේ වරද පවසද්දි ඒක පිළිගන්නේ නැත්තම් ඔහුගේ හිතේ කෝපය තියෙනවා, ද්වේෂයට ගරු කරනවා, වෛර බඳිනවා. නමුත් වෛරය මම වෛර කරන කෙනෙක් කියලා කෙනෙක් නෙවෙයි කියලා අන්න ඒ කෙනා කියනවනම් අන්න එතකොට ඒ වරද පිළිගන්නේ වෛරයට ගරු කරනවා වෛර කරන කෙනෙක්. නමුත් මම වෛරයේ පිළිගන්න බුදුරණන් වහන්සේ වදාරන මම වෛරයේ පිළිගන්න කෙනෙක් නෙමෙයි, ඒ නිසාම මම ඔබේ වරද පිළිගන්නවා කියනවා. එතකොට දැන් මේකෙදි පැහැදිලි කරා, ඒ කියන්නේ බුදුරයන් වහන්සේ කැප්පෙන්න ආවේ, බුදුරණන් වහන්සේට චෝදනා කරන්න ආවේ, බුදුරයන් වහන්සේගේ ස්වභාවය පිළිබඳ බුදුරණන් වහන්සේ විස්තර කරලා ඒ දෙවිවරු කියපු කාරණාව ධර්ම කාරණාවක් හැටියට බුදුරණන් වහන්සේ වදාරනවා. යමෙක්ගේ වරද පෙන්නද්දී කෙමෙක් කෙනෙක් කිපෙනවනම් ඒක යාගේ වරද්ද. නමුත් මම හිම කෙනෙක් නෙමෙයි, බුදුරණන් වහන්සේම කෙනෙක් නෙමෙයි කියලා බුදුරණන් වහන්සේ වදාරනවා. ඊළඟ සූත්‍රය සද්ධා සූත්‍රය. ශ්‍රද්ධාව ගැන තියෙන්නේ ඒත් සතුල්ලප කායික දෙවිවරු ජේතවනාරාම බුලුවාගෙන ඇවිදලා බුදුරණන් වහන්සේ වන්දනා කරලා මෙන්න මේ විදිහට ගාථාවක් කියනවා. සද්ධා ද්විතියා පුරිසස්ස හෝති නොචේ අසද්ධියා අවතිට්ඨති යසෝච කිත්තිච තත්වස්ස හෝති සග්ගංචසෝ ගච්ඡති ශරීරං පහායාති. යම් කිසි සද්ධා මනුස්සයාගේ දෙවැන්න වෙන්නේ. ඉතින් සද්ධාව නැති කෙනා නැති බව යමෙක් තුල පිහිරලා නැත්තම්, ඒ කියන්නේ සද්ධාව නැති බව නැත්තම්, ඒ කියන්නේ සද්ධාව තියෙනවනම් අන්න යා කීර්තියටපත් වෙනවා, පිරිවර සම්පත් ඇති වෙනවා. අන්න ඒ කෙනා ශරීරය අතහැර ගියාම ස්වර්ගී උපදිනවා. බුදුරණස් ගාථාවකින් වදාරනවා කෝදං ජහේ විපජහේ මානං සංයෝජන සබ මතික්කමේය තන්නාම රූපස්මි රූපස්මි මසජ්ජමානං අකිංචනන්නානුපතන්ති සංගාති. යමෙක් ක්‍රෝධය දුරු කරලා මානිය සම්පූර්ණයෙන් අයින් කරලා සංයෝජන ප්‍රහාණය කරලා ඉක්මවලා මේ නාම රූපයන් කියන කාරණාවන් ඇලෙන්නේ නැතුව කිසිවක් නැති කෙනාට අන්න කෙලෙසියන් එන්නේ නැහැ කියනවා. පමාදමන යුංජන්ති බාලාදුම්මේ දිනෝ ජන අපමාදංච මේ ධාවි ධනං සෙට්ටං රක්ඛති. මේක ධම්පදෙත් තියෙනවානේ. යම් කිසි කෙනෙක් මේ බාල වූ කෙනා ප්‍රඥා රහිත කෙනා ප්‍රමාදයෙන්මයි ඉන්නේ. ප්‍රඥාවන්ත කෙනා අප්‍රමාදී බව සුරකින්නවා, ශ්‍රේෂ්ඨ ධනයක් රකින්නවා වගේ ප්‍රඥාවන්ත කෙනා. මා පමාදමන යුංජේත මා කාමරති සන්තවං අපමත්තෝ හි ජහයන්තෝ පප්පෝති පරමං සුඛං. ප්‍රමාද වෙන්න හොඳ නැහැ, කාමාසව ගැලී ඉන්න හොඳ නැහැ, අප්‍රමාදීව ධ්‍යාන වඩන්න ඕනේ. අන්න එතකොට තමයි පරම සැපයටපත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඊළඟට මහා සමය සූත්‍රයේ තියෙන මුල් ටික පැහැදිලි කරනවා. සමය සූත්‍රය කියලා සමය ඒ කියන්නේ මහා සමය සූත්‍රෙම තියෙන අර මුල් ටික රැස්වීම ගැන වදාරනවා. භාග්‍යතුන් වහන්සේ කපිල වස්තුවේ මේ රහතන් වහන්සේලා එක්ක වැඩ සිටියා. සසදහස්සී ලෝක ධාතු වලින් බොහෝ දෙවිවරුන් භික්ෂුන් වහන්සේලා බැහැ දකින්න ආවා. එතකොට සුද්ධාවාස දෙවිවරුන් වලින් හතර කොට්ටාසයක් ආවා භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න බැහැ දකින්න ඇවිදිල්ල භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිදිල්ල මෙන්න මේ වගේ ගාථාවන් කීපයක් කියනවා. භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිදිල්ල වන්දනා කරලා මෙහිම ගාථාවන් කීපයක් කියනවා. මහා සමයේ තියෙන ගාථා හතරමයි තියෙන්නේ, දෙවරු හතර දෙනෙක් කියන්නේ. මහා සමයෝ පවනස්මින් දේවකායා සමාගත ආගතම්මා ඉමන් ධම්ම සමයන් දක්ඛිතා ඒ අපරාජිත සංගන්ති. මේ මහා වණේ රැස්වීමක් තියෙන, දෙවරුන් රැස් වෙලා ඉන්න, අපරාජිත සංගරුවන බැහැ දකින්න අපිත් ඇවදිල්ලා ඉන්නේ කියන අභවතාව කියලා කියනවා. තවදවි කෙනෙක් කියනවා තත්‍ර භික්කවෝ සමාදහංසෝ චිත්තං අත්තන උජුකමකංසු සාරතීව නිත්තානි ගහෙත්වා ඉන්ද්‍රියාන් රක්ඛන්ති පණ්ඩිතාති. මෙතන සිටින භික්ෂුන් වහන්සේලා තමන්ගේ සිත දමනය කරගෙන නැත්නම් සිත රැකගෙන ඉන්නේ, සමාධියටපත් කරගෙන ඉන්නේ, ඍජු කරගෙන ඉන්නේ, ප්‍රඥාවන්තයි. රැහන් පටින් අල්ලාගෙන අස්වයන් හික්මවගෙන යන දක්ෂ රියදුරෙක් වගේ ඉඳුරන් රැකගෙනයි ඉන්නේ කියනවා.
චෙත්වා කියීලං චෙත්වා පලිගං ඉන්ද කියීලං වූ හච්ච මනේජා තේ චරන්ති සුද්ධා විමලා චක්කුමතා සුදන්තා සුසුනා ගාති. ඒ උත්තමයන් වහන්සේලාට කෙලෙස් නෑ, චෙත්වා කියීල හුල් නෑ, ඉවගේම අවිද්‍යාවත්තන් ආවරණය වෙච්චි බව නෑ, හුල් උදුල්ල දාලා ඉන්නේ, තුෂ්ණා රහිතවයි ඉන්නේ. ඇස් ඇති චක්කුමතෝ සුදන්තා, එක ඇස් ඇති බුදුරයන් වහන්සේ දේශනාකට ධර්මය ඒ අය ඒ පිරිසුදු ධර්මී හැසිරීමෙන් යුක්තවයි ඉන්නේ. තේ චරන්ති සුද්ධා පිරිසුදු ධර්මී හැසිරීමෙන් යුක්තවයි ඉන්නේ. තදවි කෙනෙක් කියනවා, ඒකේචි බුද්ධං සරණං ගතාසේන තේ ගමිස්සන්ති අපායං පහාය මානුසන්දේහං දේවකායා පරිපූර්ණස්සන්ති इति. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් ඒ අය අපාය යන්නේ නැහැ. මනුස්ස කය අතහැරියට පස්සේ දිව්‍ය ලෝකියන. එතකොට මේ මහා සමය සූත්‍රයේ තියෙන අර මුල් ටික තමයි මේකේ ඒ දෙවුරු කියන ගාථා ටික තියෙන්නේ. ඊළඟ සූත්‍රය සකලික සූත්‍රය. බුදුරජාණන් වහන්සේ ගල්පතුරක් වැඩිච්ච එක ගැන තියෙන දේශනාව. භාග්‍යවතුන් වහන්සේට ගල්පතුරක් වැඩිලා ශාරීරික දුක් වේදනාවේ ඒවා ඉවසගෙන භාග්‍යවතුන් වහන්සේ සිහියෙන් යුක්තව වෙහෙසකින් තොරව වැඩවාසය කරා. ඒවා පීඩා විඳින්නතුව වාසය කරා. භාග්‍යවතුන් වහන්සේ ආසනයක හැතපිලා වැඩවාසය කරා. එතකොට මේ දෙවුරු සත්තුල්ප කායික දෙවුරු ජේතවනාරාම බබළුවාගෙන ඇවිදිල්ල මෙන්න මේ විදිහ ප්‍රීති වාක්‍ය කියනවා ඒ බුදුරයන් වහන්සේගේ ඉවසීම සහ මේ හැකියාව පිළිබඳව. නාගෝවත බෝ ගෝතම සමනෝ නාගවතාච පනුප්පන්නා ශාරීරිකා වේදනා දුක්ඛා තිබ්බා කරා කටුකා අසත අමනාපා සතෝ සම්පජානෝ අදිවාසේති අවිහඤ්ඤමානෝ. දෙවි කෙනෙක් කියනවා මේ ශ්‍රමණයන් වහන්සේ කාන්තේ හස්ති රාජයෙක් වගේ මෙච්චර තීරව කටුක වූ අමිහිරි වූ වේදනාවක් ශරීරයේ දැනෙද්දී පීඩාවකට පත් වෙන්නේ නැතුව නුවණින් යුක්තව ඉන්නේ හස්ති රාජයේ නිසාමයි කියනවා. තව දෙවි කෙනෙක් කියනවා ඒ විදිහටම මේ ගෞතමයන් වහන්සේ සිංහ රාජයෙක් වගේ. ඒක දෙවි කෙනෙක් හස්තියෙක් වගේ කිව්වා. තව දෙවි කෙනෙක් කියනවා සිංහ රාජයෙක් වගේ මෙච්චර දුක් තීරව කටුක වූ අමිහිරි අමනාපු ශාරීරික වේදනා තියෙද්දී සිහියෙන් පීඩාවක් නැතුව ඉවසගෙන ඉන්නේ සිංහ රාජයෙක් නිසාමයි කියනවා. තව දෙවි කෙනෙක් කියනවා පරම ශ්‍රේෂ්ඨ කෙනෙක් කියනවා. මේ ගෞතමයන් වහන්සේ පරම ශ්‍රේෂ්ඨ කෙනෙක් කියනවා. මෙච්චර තීරව කටුක කර්කස අමිහිරි අමනාප ශාරීරික වේදනා තිබෙද්දී ඒකෙන් පීඩා විඳින්න නැතුව සිහිනුවණින් ඉන්නේ පරම ශ්‍රේෂ්ඨත්වයට පත් නිසාමයි කියනවා. ඊළඟට තව දෙවි කෙනෙක් කියනවා ගෞතමයන් වහන්සේ කාන්තින් පුරුෂෝත්තමයෙක් කියනවා. පුරුෂයන්ගේ උත්තමයෙක් කියනවා. මෙච්චර තියුණු කටුක දුක් කරක සමිහිරි අමනාප වේදනාවන් තියෙද්දී සිහිනුවණින් ඉවසගෙන ඉන්නේ පුරුෂෝත්තමයෙක් නිසාමයි කියලා දෙවි කෙනෙක් කියනවා. ඒ වගේම තව දෙවි කෙනෙක් කියනවා මේ ගෞතමයන් වහන්සේ වගකීම් උහුලන්න දක්ෂ කෙනෙක්. මෙච්චර කටුක තීරව පීඩා අමනාප ශාරීරික දුක් වේදනා තියෙද්දි ඒකෙන් පීඩාවක් නැතුව සිහිනුවණින් ඉන්නේ අර කටුක වේදනාවන් දේවල් ඉවසන්න පුළුවන්කම නිසා, දරා ගන්න පුළුවන්කම නිසා කියනවා. තව දෙවි කෙනෙක් කියනවා මේ ගෞතමයන් වහන්සේ කියන්නේ දමනීය වෙච්ච කෙනෙක් කියනවා. මේ මෙක්කර කටුක පීඩා දුක් අමිහිරි වේදනාවන් තියෙද්දි මේ විදිහට ඉවසාගෙන ඉන්නේ දමණයට පත් වෙච්ච නිසාමයි කියලා මේ දෙවිවරු ප්‍රීති වාක්‍ය පැහැදිලි කරනවා. ඊළඟට තවත් දෙවි කෙනෙක් මෙන්න මේ විදිහේ ප්‍රීති වාක්‍ය පැහැදිලි කරනවා. මේ භාග්‍යතුන් වහන්සේට හොඳ සමාධියක් තියෙනවා. හොඳට සංසිඳිලා තියෙන්නේ. නිදහස් සිතක් තියෙන්නේ. රාගයට නැමිලා නැහැ. ඒ වගේම මනාව විමුක්ත වෙලා තියෙන්නේ. දේශයත් එක්ක යමු වෙලා නැහැ. ඊතරටපත් වෙලයි භාග්‍යතුන් වහන්සේ ඉන්නේ. මනාව විමුක්ත වෙලා සංස්කාරවලට නිග්‍රහ කරලා තියෙන්නේ. ඊතරටපත් වෙලා ඉන්නේ ආජානීය පුරුෂයෙක්. ඒ වගේම පුරුෂෝත්තමයෙක්. වෙන්න මෙබඳු අය එක්ක යමෙක් හැප්පෙන්න කල්පනා කරනවා නම් ඒ එයාලගේ අනවබෝධයක් මිස වෙන මොකද්ද කියනවා. ඊළඟට ගාථා ටිකක් තව කියනවා. පංච වේද සතං සමං තපස්සී බ්‍රාහ්මණං චරං චිත්තං චේතේසං න සම්මා විමුක්තං
හීනත්තරූපා න පාර්ගමාතේ පංචවේද වේද වේද පහ යම් කිසි කෙනෙක් අවුරුදු 100ක් පුරා බ්‍රාහ්මණයෙක් හැටියට ඉගෙනගෙන තපස් කරත් ඔවුන්ගේ සිත මනවින් දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. ඒ අයට සසරින් නිදහස් වෙන්න හැකියාවක් ඊලාමක තිතක් තියෙන අයට සසරින් නිදහස් වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. තණ්හාදි පන්නා වත සීල බද්ධා ලුකං තපං වස්ස සතං චරන්තා චිත්තංච තේසං න සම්මා විමුක්තා හීනතරූපා න පාරගමාතේ. තණ්හාවට අධිපතිකම තණ්හාවේ අධිපතිකම තියාගෙන මේ හික්මෙන ප්‍රතිපදාවන් වත පිළිවෙතවල් වලට බැඳිලා දුෂ්කර ප්‍රතිපදා කරමින් තපස් රැක්කත් දුෂ්කර ප්‍රතිපදා කරමින් තපස් රැක්කත් වසර 100ක් මුල්ලේ එවැනි දේවල් කරත් දුකින් නිදහස් වෙන්නේ නැහැ. ඒ ලාමක ස්වභාවයක් තියෙන අය හසරින් නිදහස් වෙන්නේ නැහැ කියන. ඒක බලන්න ඒ දුෂ්කර තපස් රැක්කත් ඒ හික්මන ක්‍රම අල්ලගෙන එහෙම හිටියත් එහෙම නිදහස් වෙන්න අවුරුදු 100ක් ගත කරත් හැකියාව ලැබෙන්නේ නැහැ කියනවා. ඊතර වෙන්න හැකියාව ලැබෙන්නේ නැහැ කියනවා. නමාන කාමස දමෝ ඉදත්ති නමෝන මත්ති අසමාහිතස්ස ඒකෝ වරඤ්ඤේ විහෙරං අප්පමත් පමත්තෝ නමච්චු දෙහියස්ස තරෙය පාරන්ති. මානිය කැමති කෙනාට දමනයක් නැහැ. එකඟ සිතක් නැති කෙනා මුනිවරයෙක් වෙන්නේ නැහැ. තනියම කැලෑවට වෙලා හිටියට ඔහු ප්‍රමාදී කෙනෙක්. මාර්යාගේ භූමිය ඒකෙන් ඈතර වෙලා යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ වදාරනවා. මානම් පහය සුසමාහිතත්තු සුචිතසෝ සබ්බ දිහි විප්පමුත්තු ඒකෝ වරඤ්ඤේ විහෙරං අප්පමත්තා සමච්චු දෙහියස තරෙය පාරන්ති. යමෙක් මානිය ප්‍රහාණය කළා මනා සමාහිත සිතින් යුක්තව සිත මනාව නිදහස් කරගෙන නම් හුදකලාවේ අරඤ්ඤ අප්‍රමාදී වාසය කරන්නේ අන්නේ කෙනා මාර වසඟයට යන්නේ නැතුව එතරට යනවා කියන. ඊළඟට පජ්ජුන්න දීතු සූත්‍රය. බුදුරන් වහන්සේ විශාලා මහනුවර වැඩවාසය කරනකොට පජ්ජුන්න දෙවියගේ දියණිය කෝක නදී දෙවිදුව ජේතවනාරාම බබළුවාගෙන ඇවිදින්න භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා මෙහිම කියනවා. භාග්‍යතුන් වහන්සේ මම කෝකනදා මං පරජනයි දෙවියන්ගේ දියණිය විශාලා මහනුවර වැඩ ඉන්නේ වැඩ සිටින හැම සතුන්ට අග්‍ර වූ භාග්‍යතුන් වහන්සේනම වන්දනා කරනවා. භාග්‍යතුන් වහන්සේට ධම්ම චක්කුව තියෙනවා. බුදුරජාණන් වහන්සේට ධර්මය අවබෝධ කරගෙන ඉන්නේ. මම ඒක ඉස්සර අහලා තිබ්බා විතරයි. නමුත් දැන් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ ධර්මයේ මම ප්‍රත්‍යක්ෂයෙන්ම මම ඒ ධර්මයේ දන්නවා දකිනවා කියනවා. යම්කිසි නුවණ තියෙන යම්කිසි කෙනෙකුට නුවණ නැත්තම් ඒකේචි අරිය ධම්මං විහරන්තං චරන්තං දුම්මේධම් උපෙන්ති රෝරුවං සොරං සෝරං ගෝරං චිරරත්තං දුක්ඛ මනුභවಂತಿ දුක්ඛ මනුභවಂತಿ. යම් කිසි කෙනෙකුට නුවණ නැත්තම් ඒ කියන්නේ දුම්මේදු නුවණ නැතුව නම් හැසිරෙන්නේ අන්න යාමේ ශ්‍රේෂ්ඨ ආර්ය ධර්මයට ගරහමි. හෞර්ව නරකාදී ඉපදිලා බොහෝ දුක් විඳිනවා කියනවා. යේචකෝ ආර්ය ධම්මේ කන්තියා උපසමේන උපේත පහාය මානුසන්දේහං දේවකායා පරිපූර්ණස්සන්ති. යම් කිසි කෙනෙක් මෙන්න මේ ආර්ය ධර්මයට අනුව ඉවසීමකින් ඉන්නවනම් සංසිධීමේනියට යමු වෙලා ඉන්නවනම් අන්න සියලුම දේවල් ප්‍රහාණය කරලා සංසිධීමට පැමිණිලා අන්න දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඒ අය උපදිනවා කියන. තව එක සූත්‍රයක් ඒ වගේ තියෙනවා. ඒ චුල්ල පජ්ජුන්න දීතු සූත්‍රය. ඒ කියන්නේ ඒ දෙවියගේ තව දුවක් පර්ජනා දෙවියගේ දියණියක්. ඒ කියන්නේ ඒ දියණිම කොකනබ කියන දියණිම තමයි ඒ වදාළ පුංචි දේශනාව. ඒක නිසා නැහැ චූටි දියණිය නිසා ඒ දියණි නිසා වදාළ දේශනාව. ඒ කියන්නේ කලින් ලොකු කොකනද දැන් චූටි කොකනද. භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිදලා වන්දනා කරලා මෙන්න මේ විදිහට කියනවා. මම පර්ජනායේ දියණිය වන දියණිය. දැන් මේ ඇවිදිලා ඉන්නේ කෝකනදා කියන මේ දියණිය මේ විදුලි එලි පැහැයෙන් දිලෙන්නේ මේ කෝකනදා දියණිය. බුදුරජාණන් වහන්සේවත් ධර්මයේවත් වන්දනා කරමින් අර්ථවත් මෙන්න මේ විදිහ ගාථාවන් පවසනවා.
අනේ කොකනදා අරයා පැවසුවා කියලා කියන්නේ. ඊළඟට දැන් මේ චූල දියණිය කියනවා, බහුනාපි කෝනං විභජෙය්‍යං පරියායන තාදිසෝ ධම්මෝ සංකිට්ඨ මත්තං ලපයිස්සාමි යාවතාමි මනසා පරියත්තං. මෙන්න මේ ධර්මය බොහෝ ක්‍රමවලට විස්තර කරන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ මම මනසින් පුරුදු කළා. මම දැන් ඒක සාරාංශ වශයෙන් කියන්නම්, කෙටියෙන් කියන්නම් කියන. දැන් ඒ චූටි දියණිය කියන එක, පාපංන කෛරා වචසා මනසා කායේන වාකිංචන සබ්බ ලෝකේ කාමී පහයි සතිමා සම්පජානෝ දුක්ඛංන සේවේත අනත්ත සංවිතාන්ති. පාපයේ දුරු කරලා කය වචනී මනස, මනසින් පාපයේ දුරු කරලා කිසි පවක් කරන්නේ නැතුව කාමයන් අතහැරලා කායේනවා කිංචි සබ්බලෝ, කිසිම කයින් කිසිම දෙයක් කරන්නේ නැතුව, පාප කර්ම කරන්නේ නැතුව කාමයේ ප්‍රහාණය කර හතිමත්ත නුවණින් යුක්තව යම් කිසි කෙනෙක් වාසය කරනවා නම් එයාට දුක ඇතිවන කිසි දෙයක්, අනර්ථය ඇතිවන කිසි දෙයක් එයා පුරුදු කරන්නේ නැහැ කියනවා එහෙම වාසය කරන කෙනා. ඒතොර බලන්න මේ ගාථා ටික බලනකොට ඒ කාලේ දෙවිවරු පාන්දර අලියුම කාලේ බුදුරජාන් වහන්සේ කොච්චර කතාබස් කරලා තියෙනවද ඇවිදින්න. ඒ කියන්නේ ඇත්තර මේ බුදුරජාන් වහන්සේගේ ඒ ශ්‍රේෂ්ඨ බවයි වටිනාකමයි ඒ සියල්ලක් මේක ඒ කියන්නේ ඒ යුගය ඒ සමාජය ගත්තම හරි මේ සුන්දර යුගයක්, කියන්නේ සුන්දර සමාජයක්. අර දැන් අපිට හම්බෙන වසකාර ඇමතිලාගේ මේ ගිවල් හදනකොට ඒ ගිවල් වලට පවා දෙවිවරු වරක් ගන්නේ. එතකොට මේ මහේ ශාක්‍යයන්ට මහේ ශාක්‍ය දෙවිවරු වරක් ගන්නවා, අල්පේ ශාක්‍යයන්ට අල්පේ ශාක්‍ය දෙවිවරු වරක් ගන්නවා. මෙන්න මේ විදිහට ඒ දෙවිවරුන්ගේ මිනිස්යන් එක්ක සම්බන්ධකම් නැත්තම් ඒ යහපත් අය එක්ක තිබිච්ච සම්බන්ධකම් ගොඩාක් තිබිලා තියෙනවා. ඒ වගේම බුදුරජාන් වහන්සේට ඇවිදිලා මෙහෙම වන්දනා කරමින් පැහැදිලි කරලා තියෙනවා විවිධ විදිහට ඒ තමන්ට වැටහෙන කරුණු. ඉතින් මේ සූත්‍රයේ මුරුල්ලේ සූත්‍ර කිහිපයේ මුරුල්ලේම තිබුණේ ඒ සත්පුරුෂකම පිළිබඳව පැහැදිලි කරපු ගාථාවක්. මොනවද තියෙනවද? මච්චරි සූත්‍රයේ මලවුන් අතර ගැන මැරිච්ච අර යහපතින් අයහපතින් ඉන්න අය ඇත්තටම මැරලා වගේ කියන කාරණාව. ඒකෝට ඒ කියන්නේ මැරිච්ච අයනේ කට්ටිය. හැබැයි එහෙම අය අතර මැරිච්ච අය නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ අර කට්ටිය අර තව ගාතාවක් තියෙන මලවුන් වගේ කියලා මේ මට මතක නැහැ ඒ ගාතාව හරියටම මලවුන් වගේ කියලා කියන්නේ. ඒකෝට එවැනි අය අතර මලවුන් නෙමෙයි. ජීවත් වුණත් මැරුණා ඒ වගේ කියලා. ඔව් අන්න ඒ වගේ කියන්නේ. එතකොට අන්නේ ඒ අය අතර එහෙමයි නෙමෙයි කියන්නේ. එහෙම විදිහට මරණය කරා යන්නේ නැහැ කියන්නේ. ඒ කියන්නේ ඒක තවත් කිතියෙන් කිව්වොත් ඉතින් අසත්පුරුෂ අය අතර සත්පුරුෂයෙක් කියන්නේ.